තෙරුවන් සරණයි ආයුබෝවන්. දුව පුතේ අද දවසේදී දහම් පාසලේ පහ ශ්‍රේණී දරුවන්ට ගොඩක් වැදකත්වන සාකච්ඡාවක් සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු උනුවද අපිට සාකච්ඡා කරන්නට පුළුවන් කියලා. ඉට කලින්ලස්සන ගීතය අපි ශ්‍රවණය කරමු මේ ගීතය රජනා කරලා තියෙන්නේ චජ්ජ රඹපුක් කන සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයන් වහන්සේ බූහතු හිතිනෙ එක දවසට බුදුන් බදිනවා දූ පතු ඉති නෙමී නැමි සාතු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳනවා මෙතන දකම් පාසලක් ළමාදිවිය සරුකරනා නවතෝතැනක් ගෙන පෙලි ඇදෙනවා අතින් පතට අපි වැඳගෙන ගාතා කියනවා පුංචිලමයිමහරගෙන පිලි ඇදනවා අතින් පතට අපි වෙඳ ගෙන ගත කියනවා මෙතැන ගහම් පාසලක්කාහසවුරේසුර ලගන නවතෝදැම් තිනෙවිීනේ සාදු කියනවා දකස් වල එක දවසට රුතුන් බඳිනවා බෝ අටුපතිනැමීන නිසාදු තියෙනවා දහස් වරත් එක දවසට බුදුන් බඳින්වා මෙරිරන දකම් පාසලම් ළමාදිවිය සරු කරනා නවතෝදනම් රිතට මුල් පැන දෙන නවපුෝතන් බෝ පතු විතිනෙ නෙන් සාදු කියනවා ගකස් වරත් එක දවසට බුදුන් බඳනවා ලෝ පතු පතිනමී නැමී සාදු කියනවා දහස වරක් එක දවසට බුදුන් වඳනවා මෙතන දකම් පෝස මාදිය ස කර නවතු හොඳයි අපි අද සාකච්චාව සිදුකරමු ලස්සන ගීතෙන් කියවෙන්නේ අපේ දහම් පාසල ගැන අපේ දහම් පාසල කියන්නේ මොකක්ද කියලා අපේ දහම් පාසලෙන් අපිට ලැබවෙන්නේ මුුණවද කිය මේ ගේතේ ලස්සනට අපේ රපුඛන සිද්ධාර්ථ හාමුදුරුවන් වහන්සේ රචනා කල්ලා තියෙනවා හොඳයි අපේ දහම් පාසල පවත්වන්නේ කොහෙද පන්සලේ ගොඩාක් දහම් පාසල් පවත්වන්නේ පන්සලේ කව දරත දහම් පාසල තියෙන්නේ ඉරිදා උදේ ඉරි දවස්සේ උදේ තමයි දහම් පාසල තියෙන් මේ දවස්සල ඇැමෝම පසංගතයේටහුවෙලා ඉන්න හින්දා අපට දහම් පාසල් යන්න වෙන්නෙත්න හ පාසල් අන්න න්න ෙත්න හරියට එකන ගඩ ලබෙන්නේ හැ ඒනිසා ම අපි මේ විදිහට ඉගෙන ගන්න. ඒම නැත් නම් පන්සලේ තමයි දහම් පාසල තියෙන්නේ ඉරිදා උතේට තමයි දහම් පාසල තියෙන්. හැමතිනාම ළමාසාරියත් ජාතික ඇතුමත් ඇඳගෙන තමයි දහම් පාසල්ට යන් සුදු ඇතුමක් දහම් පාසල්ට පෙන විදිහ සුදු ඇඳුමක් තමයි අපි දහම් පාසල් යනකොට පාවිච්චි කරන්නේ. දහම් පාසල් දවසට උදෙන්ම අපි අවදි වෙනවා පාන්දරින්ම අවදි වෙලා මල් නෙලාගෙන ලස්සන මල්වට්ටයක් හදාගන්න එක සිරිත. ආහාර අරගෙන කෑම කාල අම්මටයි තාත්තටයි ගාථක් කියලා වැෑදරලා එහෙමනේ දපියන්නේ ඔව පලවිණයටම දේ නැගිට ෝන කම්වැලිකම නැතිව උදේම නැගිටලා මේ තොරතුරු අපි පුංචි පන්තිවලදීත් එගෙනගෙන තියෙනවා එකේ පන්තිය ඉද ලම දුව පුතේ ඔව අපි දම් පාසට එන්්ඩෝන කොහොමද එඩ කලින් අම්මට තාතට පන්දිි ඩෝන එනකොට මනුවවද අරගෙන එඩෝන ඇවිල්ලා අපපු ගමම්ම මුනුවද කරන්න්ඩෝන අපි ඒ හැම එකක් ගැනම කතා කල්ලා තියෙනවා ඉරිදට ගමීන්න ළමයි හැමෝම පන්සලට එකතුයෙනු දහම් පාසලට එකතු වෙනවා ගැහැනු ළමයි සුදු ළමාසාරියත් පිරිමි ළමයි ඇඳගෙන එන්නේ ජාතික ඇඳුම පෙන්වනේද මෙතිෙන්න ඇඳගෙන ඉන්න ඇඳුම් දෙක ගැහැනු ළමයි සුදු ළමාසාරියි පිරිමි ළමයි ජාතික ඇඳුමයි තමයි ඇැඳගෙන එන්නේ එහෙම ඇඳගෙන ඇවිල්ලා ලස්සනට ගොඩක් දේවල් ඉගෙනගන්න තැන තමයි අපි ඉගෙනගන්න තැන තමයි දහම් පාසල කියලා කියන්න. පන්සලේ ලස්සන පරිසරය පුංචපේ හිත්වලට ඉතරක් නෙවේ වැඩිහිටියන්ගේ හිත්වලට පබවා සංසුන්කමක් ඇතිකන බලන්නකු. හාමුදුරුවන් වහන්සේ භාවනානුයෝගීව වැඩ ඉන්නවා. බුදු පිළිම වහන්සේ සමාධි පිළිම වහසේ නමක් වැඩ ඉන්නවා. බෝධීන් වහන්සේ ඉට පිටු පස්සින් වැඩයින්නව පේනවා මෙතන ඉතාමත් සීතල ලබා දෙන නුගගහක් තියෙනවා පළන්නකු සුන්දර පරිසරයක් තමයි අපේ පන්සලේ තියෙන්නේ පාසලට වඩ ගොඩහක් වෙනස් පාසලේ පන්තිකාමරවල එහෙම තමයි අපිට ඉගෙන ගණ්ඩ තියෙන්නේ. පන්සල මුණ වද තියෙන්නේ පන්සලේ තියෙන ප්‍රධානම අංගයක් තමයි වෙහෙර වහන්සේ. ොක්ද බෙර වහන්සේන්නේ පෙහෙර වහන්සේ කියන්නේ චෛත්‍ය රාජාණන් වහන්සේ චෛත්‍යයරාජාණන් වහන්සේ ළමීටත් වඩා විශාල චෛත්‍ය රාජාණන් වහන්සේ කෙනෙක් වාලගේ පන්සලේ දහම් පාසල පැවැත්වෙන පන්සලේ ඇති මෙතියෙන්නේ විසාාලව හදල තියෙන චෛත්‍යයක්ීට පස්සේ බෝධීන් වහන්සේ නමක් විශාල බෝධීන් වහන්සේ නමක් වැඩයි නොනේද අලවිනියටම චෛත්‍යරාජාණන් වහන්සේ ඊළඟට අපි මඳන්නේ පෝතීන් වහන්සේ බෝධීන් වහන්සේ පන්සලේ වැඩ ඉන්නවා පිළිම වහන්සේ විහාරමන්දිරයේ වැඩයිඉන්නේ බුදු පිළිම වහන්සේ හොඳයි අපි මේ සාකච්ඡාව කරනකොට මේ විදිහ ප්‍රශ්න වලටත් අවධානය යොමු කරන්න කල්පනා කළා මේ දරුවන්ට වැදගත්වෙන විදිහට මම කියල දුන්න දැන් පන්සලට ගිහිල් අපි වඳන පිළිවෙල මොකක්ද වදින පිළිවෙල ඉස්සල්ලාම වඳින්නේ කොහටද චෛත්‍ය රාජාණන් වහන්සේ ටෛත්‍යය? ජයාන් චෛ්‍ය රාජාණන් වහන්සේ පළවිනිටම වඳන්නේ ඊළඟට බෝධීන් වහන්සේ පන්ඳන්නේ දෙවනයට මොකක්ද බෝධීන් වහන්සේ තුන්වනයට වන්දින්නේ පිළිම වහන්සේ පිළිම වහන්සේ බුදු පිළිම වහන්සේ නේද හොඳයි දැනගෙන හිට ප අය මතක් වෙලා හිටපු අයට අයි මතක්වවෙෙන් නැති නොදැනගෙන හිට පයට අයිත් හොඳින් දැනගණ්ඩ අවස්ථාව ලැබුණ හොඳයි. අපි ඇයි දහම් පාසලට එන්නේ. අපි මොකටද දහම් පාසල් ලෙන්නේ කියලා තමයි මේ කවිෙන් කියන්නේ. අහඩකෝ දාහාමටමුල් තැන දීලා පහනක් සේ බැබලීලා ජීවිතයම එලියවන්න දම්පාසලවෙතටඉන්න දහමටමුල් තැනදීලා පහනක් සේබැබලීලා ජීවිතයමලියවන් දම්පාසලවෙතට එන්න පහන ම මුල් තැනදී දහමට තමයි ධර්මයට තමයි මුල් තැන දෙන්නේ. අපි ගීතයේදී මුත් ඇහවා අපි මනෝදී ගෙන ගන්න දේවල් කියලා. ගීතයේදී ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා. දහමට මුල් තැනදීලා පහනක් සේ පැබැලිල පහන කියන්නේ බැබැලෙනවා ආලෝකයේ විහිුදුුවවා පහන පත්තු කලාම අඳුර නැතිවෙනව නේද. ඒවගේ දහම් අධ්‍යාපනය ලැබුවට පස්ේ දම් පාසලින් හොඳ දේවල් ඉගෙන ගත්තම ජීවිතයකොටා ලස්සන වෙන. ජීවිතයම එලියවන්න. අපේ මුළු ජීවිතයම එලිය වෙනවා. හැමෝම ගරු කරන කෙනෙක් වෙන්න පුළුවන්. මීට පස්සේ සුච්චාරිත දම් හුරු කරලා බෝසත්ගුණ දම්පුරලා රටට බරක් නොවී ඉන්න දම්පාසල වෙතට එන්න. සුතාරිත කොටක් හොඳ සිරිත් පුරුදු වෙනවා දහම් පාසලි. බෝසත් ගුණ දහම් පුරුදු කරනවා. රටට බරක් නොවී ටාම් ජීවිතයක් සැහැල්ලු ජීවිතයක් ගත කරන්න පුරුදු වෙනවා. ඒවයි ඉගෙන ගන්න කොහෙට දෙන්නඩ ඕන. දහම් පාසලටයිෙන්ඩුවන. නැන ගුණ දම්මපකරලා දෙස බසරැසනිතිරැ කලා යහපත් බොදු නුවකුුවන්න දම්පාසල වෙතට එන්න නැන ගුණදම්වප කරලා නැනවත්කමයි ගුණවච්කමයි දැනුමයි ගුණදහම් අනිත් අයියට උදව්පකාර කරන්න මෛත්‍රී කරන්න කරුණාව දක්වන්න ඉවසීමෙන් වැඩ කරන්න නේද. දෙස බස දේශයත් බාසාාවත් රට ජාති ආගම ආරක්ෂා කරගන්නට. යහපත් බෞද්ධයක්වෙන්න කොහෙට දෙන්නවන දහම් පාසලට හොඳයි. ඒ කවිතුන අපි හැමෝමයි වතාවක් කියමුද. හොයි හොඳට බලාගෙන කියන්නකෝ දහමටමුල් තැනදී ඉලා පාහනක්සේ බැබලීලා ජීවිතජම එලියවන්න දම්පාසල වෙතට එන්න දහමටමුල් තැනදීලා පහනක් සේබැබලීලා ජිවිතයම එලියවන්න දම්පාසල වෙතට එන්න සු්චරිත දම්හුරු කරලා බෝසත් ගුණදම්පුරලා රටට බරක් නොවීන්න දම්පාසලවෙතටඉන්න සුටරිත දම්හුරු කරලා පෝසත් ගුණ දම්පුරලා රටට බරක් නොවීන්න දම්පාසලවෙතට එන්න නැනගුණ දම් ඔපකරලා දෙසබසරැසනිතිරැකලා යහා පාත් බෝධ නුවකු වන්න දම්පාසල වෙතට එන්න හොඳයි ඒ ලස්සන කවි පාඩම් කරගන්න ඕන එතකොට ලස්සනට ඒව කියන්න පුළුවන් බලන්නකෝ පිළිවලට පන්තීන්තගෙන හාමුතුරුවන් වහන්සේ කරුණාවෙන් පන්සල් ලීදී උගන්වන විධ මේ විදිහෙ සුන්දර විදිහට ඉගෙන ගන්න පුළුවන්ද පාසලේදී. එහම බැහැ. පන්සලේ පිරිසිුදුකම කොටහක් තියෙනවා. පිරිසිඳුව නැතිවනකොටන්තිය චරාවෙලා තියනකොට කිි වෙලා තියනකොට අපිට ො ටින ගන්න පුුවන්ද. බැහැ. ඊට පස්සේ නිහැඩියාව පාසලේ බලන්න කො සද්ධි කොහොමද කියල් ඩහම් පාසලේ වගේද. නැහැ. පිළිවෙල පන්සල හරිම පිළිවල්ට තමයි තියෙන. අමදිනක පාවහන් ත තියෙන තැන, අපි කණ බොන දේවල් අපි ඉගෙන ගන්න පන්තිවලට පාවිච්චි කරන ඩෙස් බංකු ඒවා හැම එකක්ම පිළිවලට තමයි තියන් හැම වෙලාවකම හැම කෙනෙක් තුළම ආදරස්වත් හැඟීම් ඇතිකරවන්න පුළුවන් විදිහේ තැනක් තමයි දහම් පාසල හාමුදුර හාමුදුරුව රූ කහිපදෙනෙක්ම ඉන්නවා. ඒ හාමුදුරුවන් වහන්සේලා අපිට හොඳට උගන් වනවා ප්‍රිය වචනයෙන් තමයි අපිට හාමුදුරුවන් වහන්සේලා කතා කරන්නේ හොඳයි. අපි නෙවත වතාවක් බලමු පොඩි ප්‍රශ්නයක් මොකක්ද යහපත් වචනවලට අයත් නොවන්නේ මේ අතඩින් කුමක්ද යහපත් වචනවලට අයිෙක්ති වෙන්නේ නැත්තිබුණවද කේලම් කියන එකද ප්‍රියවචන කතා කරන එකද බොරු කියන එකද පොඩු ස්ුවචන නොකීමද කේලම්කීම ම් කියන එක නරක වචන ද හොඳ වචනද ඔවු ප්‍රියවචන කතා කිරීම හිළඟට බොරු නොක පරුස වචන නොකීම ප්‍රිය වචන කතා කිරීමයි බොරු නොකීමයි පරුස වචන නොකීමයි මොනවද හොඳ දේවල් යහපත් වචන වලට අයිති නොවන එක තමයි හ එහනම් කේලම් කියන එක අරය මෙහෙමයි මෙයා මෙහෙමයි කියලා කියන එක එක තමයි කේලම් කියනවා කියලා කියන්න හොඳයි ඊළඟට ශාසනික වච්චනවලට අයත් නොවඩ වා්‍යකු මක්ද ශස්සනික වචන තියනු පන්සලේදී අපි කතා කරන්න ඕන වච්චන තියෙනවනේ නේද ඉතින් ඒ වචනවලට අයිති නොවනව දේ සාසනික වචනවලට අයත් නොවනවාක්්‍ය බෝමලුව අමදිනවා විහාර මළුව පිරිසිදු කරනවා විහාර අතුගානවා ස්වාමීන් වහන්සේ පන්සලට වඩිනවා මොකක්ද මේකකි ගැලපෙන්නේ නැති එක ශාසනික වච්චන වලින් නැති එකමකක්ද විහාර අතුගාන විහාර අතුගානවද එක හරිද ඒ හරිනහැ එක වැරදි විහාරය අමදිනවා විහාරය මොකද කරන්නේ අපි විහාරය අමදිනෝ චෛත්‍ය මළුව අපි අමදිනවා බෝ මළුව අමදිනවා හතුගානවා කියලා කියන්නේ නැහැ අපි කියන්නේ අමදිනවා කියලා අපේ පන්සල කොයි වගේද නොගැලපෙන පිළිතුර තෝරන් අපේ පන්සල කොයි වගේ තැනක්ද ෙ ැති පිතුරතමයි තොරන්න තියෙෙන තෝරන්න බලන්න ගල පෙන්න්නේ නැති පිළිතුරම කන්ත කියලා පිළිවෙල්ල නිහැඩියාව පිරිසිදු බව ගෝසාකාරී බව පිළිවෙල නිහැඩ පිරිිසිදු බව ගෝසාකාරී බව පන්සලි ගෝසාකාරී බවක් තියෙනවත ඔහු දම් පාසල් ඇැවිල්ල ළමයි කෑගහනකට න කෑ ගහනකොට නම් ගෝසාකාරී වෙන්න පුළුවන් ඒනිසා අප සංවර විදිහයට තමයි න්දෝන ගෝසාකාරී පිළි වෙලයි හරිම පිළි වෙලයි අපි ඒ ගන්න බඩුත් අපි ගන්න දේවල් ඒවත් ඒ විදිහට පිළිවල්ටම තියන් දෝ.හරිම නිහඩයි හරිම පිරිසිදුයි ගෝසාකාරී බවක් නැහැ එහනම් පන්සලේ කොයි වගේද නොගැලපෙන පිළිතුරමොක්ද ගෝසාකාරී කියන එක පන්සල ගෝසාකාරී නැහැ පස අපි පන්සල්ට ගියාම බෝ මුව ඇමදලා සෑමල්ුව ඇමදලා විහාර ඇමදලා ධර්මසාාලාව අමදිනවා ඔක්කොම ඉවට වෙලා ඊළඟට තමයි පේලියකට පිළිවෙලට බුද්ධ බන්ධනාවට ලෑස්ති වෙන්නේ මල් නෙලාගෙන ආලමයි තම තමන්ගේ මල් අතගස්වනවා ඉට පස්සේ බෝධීන් වහන්සේ ගාවට බුදු හාමුදුරුව වැඩඉන්න විහාරමන්දිරයට චෛතරජාණන් වහන්සේට පූජා කරනවා හිට පස්සේ හැමෝම දොහොත් මුදුන්දීබන්ධනාව ආරම්ක නොදොහොත් මුදුන් දෙනවා කියලා කියන්න මෙඩ මෙහෙම බලන්න මේ දරුවෝ වන්දනා කරගෙන ඉවා දොහොත් නලල්දී කියන්නේ නලලේ අත් දෙක තියාගෙන නලල්ටත් තුඩින් කොන්්ඩෙක් ය හරි අතතියාගෙන ඉන්නකට තමයි දොහොත් මුදුන්දී වදිනවක් කියලා කියයන්න. පන්සිල් සමාතං වෙලා මල් පූජා කිරීම සහ තෙරුවන් වන්දනාව අවසානයේ අම්මට තාත්තත්ට මදින ගාතා කියලා තෙකුරුන් නැමදීම සිදු කරලා දහම් පාසල ආරම්වේදී සිදුව නොයි කියන්න දහම් පාසලල් පටන් ගන්නකොට කරනද එවල් තම යපි මේ කතාකරගෙන යන්න. හොඳයි මනාද තියෙන්නේ කියලා බලන් ස්නමනවද තියෙන්නේ කියලා ඔවු අපි පන්සල් ගොස් කරන වතාවත් වලට අයත් නොවන්නේ අපි පන්සල්ට ගිහිලා වතාවච් කරනවන එවට අයිති වෙන්නේ නැත්ත එමනුවද බෝමලුව ඇමදීම වතාවතක් ද නැද්ද පෝමලුව ඇමදීම පතාවතක් මල්ලාසන පිරිසිදු කිරීම ඒකත් අපි කරන වතාවතා අනෙක් අය සමග එක්කෝ දහම් කරුණු කතා කිරීම නිතා ඇත් එක්ක එකතු වෙලා දහම් කරනු කතා කරන එක වතාවතක් ද නැහැ. පහන් වැට පිරිසිදු කිරීම ඒකත් වතාවතක් අපි පහන් පෝජා කරන තැන පහන් පෝජා කරන්න එක පිරිසිදුව තියනට ඕන ඇත්නම් ජරාවතියද්දීම අපි පහන් පත්තු කරනවනම් ඒ හොඳ නැැ. බෝමල්ුව ඇමදීම වතාවතක් මල්ලාසන පිරිසිදු කිරීම වතාවතක් නිතා අඇත් එක්ක දහම් කරුණු කතා කරන එක වතාවතක්න මේ හොඳ දෙයක් හැබැයි වතාවතක්නවේ වතාවත් කියන්නේ අපි මේ සිද්ධ කන බෝමලු ඇමදීම මල්ලාසන පිරිසිදු කිරීම පහන් වැට පිරිසිදු කිරීම විහාරමන්දිරයේ පිරිසිදු කිරීම ඒ වගේ දේවල්. හොඳයි ඊළඟට දෙවියන්ට පින් අනුමෝදන් කරනවා නේද. අපි පුද්ධ වන්ධනාව කරලා තෙරුවන් වන්දනාව කරලා. පස්සේ අම්මට තාත්තට වන්දනා කරන ගුරුවරුන්ටන්දනා කරන ගාතාවන් කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. සිස්්‍ය නායක්‍යා හෝ නායකාව ශ්‍ය ප්‍රතිඥාව කියවනවා. ශස්්‍ය ප්‍රතිඥාව දහම් පාසල් දරුවකුවන මම පන්ස ඇසරු කරමින් උතුම් වූ බුදු දහම ලැදියාවෙන් හදාරමි මතකද ඔ ඒක තමයි සිස්්‍ය ප්‍රතිඥාව කියන්න ඒක කියවන. ඒ අනුව යමින් හැම දෙනාම, ප්‍රතිඥාව කියවීම සිදු කැනවා. සිස්ස නායකයා හෝ නායිකාව කියවනකොට එක නිකුත් ළමයි හැමති නාමත් කියනවා. උදේ රැස්වීම අවසාන වෙන්නේ ගුරුමන්්ඩලේ ආචාර්ටයත්තුම එක් හෝ ආචාර්යතුමයක් විසින් කරන කථාවකින් පස්සේ. එතකොට ඉවසීම එක් වී වැඩකිරීම අනිතයිට උදව්කිරීම කළගුණ සැලකීම අසරනු අයට උදව් කිරීම වගේ යහපත් ගුණාංග දහම් පාසෙලේදී හැමවිටම අප දහම් පාසලිති අපි උත්සාහ කරනවා. දහම් පාසලේ තිමුණවා දෙගෙන ගන්නේ. ඉවසන්ඩ පුරුතු වෙනවා. එක්කතු වෙලා වැඩ කරන මේ බලන්න පොඩි හාමුදුරුවන් වහන්සේ මේ සතෙක්ට පිහිට වෙන වෙලාව ළමයි දෙන්න කුත්තින්නවා ඔව අනි තයිට උදව් කරන්න පුරුතු වෙනවා කළගුණ සැලකීමට පුරුතුයෙනවා. අසරණ වෙච්චායට උදව්පකාර කරන්ඩි ගෙන ගන්නේ කොහිද. අපේ දහම් පාසලින් තමයි ඒ හැම දෙයක්ම අපි එකෙන ගන්නේ හොඳයි තවත් පොඩි ප්‍රශ්නයක් තියෙන ොමකක්ද දහම් පාසලිින් අපට ලැබෙන ආදර්ශුවත් අපි ලිවෙල අපි ලිවෙත් ඔ අපිට දහම් පාසලි ලැබෙන ආදර්ශවල් පිළිවෙත් නොවන දවල්මනොවද සතුරං විනාස කිරීම සෑම අයකොටම එකසේ සැලැකීම අසරණයට පිහිටවීම මිතුරන්ට උදව් කිරීම මොනොවද සතුරං විනාස කිරීම කියන එක අපි පුරදුවෙන මද එක හොඳ සිරිතක් ද එක හොඳ ගුණයක් ද එක හොඳ ගුණයක් නෙවෙයි. ඊළඟට බලන්නකො පිළිතුර මකක්ද කියලා ඕ පිළිතුර තමයි මේ තියෙන්නේ සතුරන් විනාස කිරීම කියන එක ඉ එකෙන ගන්න නැහැ සතුරන්ට පවා මෛත්‍රී කරන්න තමයි අපි දහම් පාසල්ලවෙල්ලා එකෙන ගන්නේ තවත් ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද ප්‍රශ්න දහම් පාසල් යන දරුවෙකු ලෙස ඔබ තුළ තිබී යුතු ගුණාංග හතරක් ලියන්න කියලා කියනු මොනොවද ගුණාංග හතරක් කියන්න බලන් ඉවසීම එකක් ඊළඟට දෙක්ක අපි දැන් කතා කළා අසරණයන්ට පිහිටවීම ඊළඟටහොනුවද සීම අසරණයන්ට පිහිටවීම අයිමනුවද උත්සාහය ඉළඟට පිරිිසිදුකම මේ වතමයි දහම් පාසල් දරුවන් තුළ තියෙන යහපත් වූ ලක්සන ඊළඟට අපි බලමු පෙරහැර පැවැත්වීම ශ්‍රමදාන ගිලානෝ පස්ථානය වැඩි හිටියන්ට සැලකීම පැල සිටුවීම සීල සසාධනය ධර්මදේශනා පැවැත්වීම වැනි කටයුතුවල එෙන නිසා හැම දෙනාටම එක වගේම ඒ පිළිබඳ හොඳ පුරුද්ධක් ලබෙනවා. දහම් පාසලින් අපි ඉගෙන ගන්න තවත්දේවල්. වත් පිළිවේතුන් ඒ වයිගෙන ගන්න ඊට අමතරබ මෙන්න මේවත් අපි දහම් පාසලින් කරනව නේද පෙරහැරවල් පවත්වවා. ්‍රමදාාන පවත්වනවා ලෙඩ වෙච්චාටු පස්ථාන කරන්න වැඩ පිළිවෙළවල් හදනෝ වැඩ කරනවා අපි එක එක දේවල් කරනමු. වැඩිහිටියන්ට සැලකීම. පැල්ල හිටවනවා. සීල සමාධාන වැඩ සටහන් කරනවා. ධර්මදේශනා පවත්වෙනවා. මේ වගේ දේවල් අපි දහම් පාසලින් කරනවා. පෙරහැර පවත්වෙනවා ශ්‍රමදාාන පවත්වනවා ගිලාන් අයියට ලෙඩ වෙච්චායටු පස්ථාන කරනවා වැඩි හිටියන්ට සලකනවා පැල සිටුවනවා සීල සමාධානය ධර්මදේශනා පැවැත්වීම ඒ වගේ දේවලුත් අපි දහම් පහසලින් කරනවා පුනුවද අපට එක්ව කළෙහැකි යහපත් කටයුතු මුණවද අපිට එකතු වෙලා කරන්න පුළුවන් යහපත් දේවල් නුවද එකතු වෙලා කරන්න පුළුවන් දේවා ම කියන්න ලියාගන්න ශ්‍රමදාන අයි? සීල සමාදාන වැඩසටහන් අ ධර්මදේශන වැඩසටහන් ධර්මදේශනා වැඩ සටහන් මේවා අපිට පුළුවන්කම තියෙනවා අපට පුළුවන් එකතුවෙලා කරන්න. හොඳයි විභාගයක් පැවැත්වීමෙන් පන්තිවල සිසුන් ඉහල පන්තිවලට සමත් කරනවා. දහම් පාසලයෙන් මොකද වෙන්නේ. විභාගයක් පවත්වලා අපි පන්තිීන් පන්තියට සමත්වීමත් සිද්ද වෙන්නේ දහම් පාසලෙන් දහම් පාසලි එකම පන්තිය දන්න නැහැ දහම් දෙනුම වැඩි වෙනකොට අපි ඉදිරි පන්තිවලට යවනෝ ඒ අතර නොෙක් ඇගැයිීම් කටයුතුද කරෙනවා. කතික රචනාම් දහම් දැනුම නිපුුණතා ඇගේම් වගේ දේවල් සිසු නිපුුණනතා තරගවලට යනව නේද ඒත් කරනවා කතික තරංග රචනා දහම් දැනුම තරංග ඒවත් දහම් පාසලින් පවත්වලා අපේ තක්ෂතා මැන බලනු ඒවා පවත්වන්නේ දිනුම් පැරදුම් බලාගැනීමට නොව සිසුන්ගේ දක්ෂතා හඳුනා ගැනීමට බව අපේ ලොකු හාමුදුරු අනුශාසනා කරන විට අපට කියනවා සිු නිපුණනතා තරග පවත්වන්න මොකඩද. අපේ දක්ෂතාවයන් හඳුනාගෙන ඒ දක්ෂතාවයන් තවදදි උුණුකර ගණ්ඩ අපිට උදව් කරන්න සිසු නිපුණතා යකීමේදී වඩා දක්ෂතා පෙන්ව නයට තෑගි හා සහතික ප්‍රධානයක් ද සූදානම් කරනවා. ඒ තෑගී සහතික දෙන්නේ මොකඩද ඒ අඒව දිරිමච් කරඩ අනිත් අය උනන්දු කරවන්ඩ ඒවට තමයි තිරිමච් කරන්න උනන්දු කරවන්නඩ තමයි ඒ තරග වන්නේ මලක් ලස්සන වෙන්න මනව වනාමද ඒක පාටති යෙන්ඩෝන හිට අමතරව ලස්සනට තියෙනවා වගේම සුවඳත්තිෙන්දෝන ලස්සන වගේම සුවද මල්වලට තමයි ගොඩක් හයි කැමති අපි ලබාගෙන තියෙන ජීවිතය අනිත් අයට වඩ ලස්සන ජීවිතයක් ත් සත්තුන්ට වඩා ලස්සන ජීවිතයක් තම අපටි ලබිලතින්නේ ලස්සන ජීවිතයක් ගුණවත්්ජීවිතයක් කරගන්න අපිට පුළුවන් එ ගුණවත්කම එකතුනාම තමයි අපේ ජීවිතයට බොහෝ දෙනෙක් ආදරය කරන්න බොෝ දෙනෙක්ට අපේ ජීවිතය පැදගත්වෙන්නේ බොහෝ දෙනෙක්ට අපිට ගොඩක් හොඳ දේවල් කරන්න පුළුවන් වෙන්න ලස්සනට මල් සුවද එක තුනාම ඒ මල් ගොඩක් වටි නොව වගේ අපේ ජීවිතයට ගුණවත්කම් යහපත්්කම් සත්පුරස දේවල් එකතුනම ගොඩාක් පටිනු අප ජීවිතයේ දහම් පාසලින් තමයි අපේ ජීවිතවලට ගුණසුවන්ද කියන දේවල් අපි එකතු කරගන්න අපේ ජීවිතයට ගොඩාක් පටිනාකමක් ලැබෙනවා දහම් පාසලින්. ඒ නිසා අපි දහම් පාසලට නොයන යාලුවන් අංගිලා මල්ලා ඉරිදාතිනයේ දහම් පාසල්ට එකතුරගෙනින් ඒමට උනන්දුවම්. සමහර දහම් පාසල් දරුවෝ දරුවෝ හම් පාසට එන්නෙන් හැනේද යාලෝ හිෙම ඉන්නවනේද ඒ අයි අපි දහම් පාසල්ට කොහොමරි කරලා එකතු කරගෙන එන්නලෝන හොඳ දේවල් එකන ගණන්ඩ ලැබෙන කොඩක් හොඳ දේල් එකනගඩ තෙනනක් ලැබෙන තැනක් තමයි දහම් පාසලේ නිසා යාළුවන්වත් අනිවාරයෙන්ම එකතුකරගෙන එන්ඩඕන. අපි වෙමු සිරලක බොදු දරුවෝ සංවිධානයක් අපේ දහම් පාසලේ පි හිටවාගෙන තිබිෙන නිසා අපේ හැමදිනාටම අපේ හැකියාවන් නිදිරිපත් කිරීමටත් දියුණ කරගැනීමටත් ලබී තිබෙන බව සතුටින් කිව යුතුයි කියලා කියනවා. හොකක් දේකයය ඒක යන්නේ සමිතියක් තියනෝ දහම් පාසල් සමිතය තියෙනවනේද සමිතියේදී කොඩාක් වැර සටහන් දරුවූ ඉදිරිපට් කරනවා තමන්ගේ හැකියාවන් ඉදිරිපට් කරන්න පුළුවන් අවස්ථාවල් ලැබෙනවා දහම් පාසලින් දහම් පාසලක් කරැඹීම සිරගෙවල් සේයක් වැසීමක් යැයි අපේ සීයා නිතරම කියනවා දහම් පාසලක් ආරම්භ කරනවා කියල කියන්නේ හිරගෙවල් සීයක් වහන්ඩ පුළුවන් කියලා සීයා නිතරම් ප්‍රකාශක නොසිට ගොඩක් අය දහම් පාසල් කියපු නැති අය තමයි හිරගේවල් වල ඉන්නේ කියලා දැන් හොයාගෙන තියෙනවා. එනිසා දහම්පාසල් එන ළමයි දහම්පාසල් එන්න දරුවෝ එහම නරක ළමයි වෙන්නෙන් හැ. පන්සිලේ පරිසර හා දහම් පාසල් අධ්‍යාපනය ලබන දැනුම අවබෝධයහා ඒ ක්‍රාකාරකම් මගින් අපේ ජීවිතවලට ලැබෙන ක්තිය කොතරම් දැයි කීමට නු පුළුවනි එකයන්නේ පන්සල දහම් පාසලි අපේ ජීවිතවලට ලැබෙන වටිනාකම කොච්චරක්ත කියල කියන්න පුළුවන්ද බැහැ අපේ ජීවිතය ලස්සන වෙන්නේ අප ජීවිතය අරතවත් වෙන්නේ අපි දහම් පාසල් ටැවිල්ලා දහම් පාසලිං එකන ගන්න හොඳ දේවල් වලින් හොඳයි තවත් ප්‍රශ්නයක් තේෙනවා අපි දහම් පාසල් යෑමෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද දෙනුම වැඩිකර ගැනීම සඳහා පොත් කියවීම සෙල්ලම් කිරීම අනිත් අයට බන්න කියාදීම සමාජයට යහපත් පොට් කළියෙකු වීම අපි දහම් පාසල් ඇවිල්ල බලාපොත්වෙනමකක්ද දහම් පාසල් ඇවිල්ල බලාපොරොත් වෙන්නේ ඔ දහම් පාසල් ඇවිල්ල බලාපොරොත්වෙන්නේ පිළිතුර තියෙනවා සමාජයට යහපත් පුද්ගලයෙක් වඩ තමයි අපි දහම් පාසල් එන්නේ දැනුම වැඩි කරගන්න පොත්පත් කියවඩ සෙල්ලම් කරඩ අනිතායට බණ කියන් නෙවෙයි යහපත් පුද්ගලෙක් වඩ සමාජයට යහපත් පුද්ගලෙක් වඩ තමයි අපි දහම් පාසලට එන්නේ හොඳයි. හැම ළමයෙක්ම දහම් පාසල්ලාබොත් හැම අම්මතාත්තා කෙනෙක්ම මගේ දරුවන් දහම් පාසල්වැල්ට යොමුකළු අපි ලබන සතුට ඒ අයටත් ලබාගන්න පුළුවන් ඒ නිසා ඒ අයටත් දහම් පාසලට එන්ඩ අවස්ථාව ලබා දෙන්න සමහරි විට දහම් පාසල කියන්නේ පාසලේ වගේ ඉගෙන ගණ්ඩ ඉගෙන උගන්වන තැනක් නෙවෙේ ඒ නිසා දහම් පාසල් අන්න ඕ නැහැ කියල සමහර කට්ටි හිතාගෙන ඉන්න. නිසා එඒයට දහම් පාසලේ තියෙන වටිනාකම කියල දන්නඩ ඕන බෝසත් ගුණ ඇති දරුව පිරිසක් අපි රටේ බිහිකරන්න ටම් අපි ඒ දහම් පාසල් එන්නේ නැති අපේ යාළුවන්ව හැමතිනාවම එකතුකර ගණ්ඩ ඕන දහම් පාසල් ලැවිල්ලා හොඳ දේවල් එකනගෙන එහම වැඩකරන තැනකට හිරගෙවල් ඕනද එහම හිරගෙවල් ඕන වෙන්නේ නැහැ හොඳයි ප්‍රශ්න කිහිපයක් බලමු තවත් ප්‍රශ්න කීපයක් මේ පාඩමට අදාළව හනවද අපි පන්සල්ට ගොස් වඳන්න පිළිවෙල නම් කරන්න එක ප්‍රශ්නයක් අපි මේ ප්‍රශ්නයට උත්තර ලිව්වා ඉළඟට දහම් පාසල් යන දරුවු ලෙස ඔබ තුළ තිබිය යුතු ගුණාංග හතරක් ලියන්න පොතේලියලා අපිට ඒවන්න අපි බලන්නම් ඒවා හරිද කියලා පොතේ ලියලා එ පින්තූරයක් විදිහට අරගෙන අපිට ඒවන්න අපි බල්ල යාලට ලකුණු ලබා දෙෙනවා අපට එක්ව කළෙහැකි යහපත් කටයුතු මොනවාද ඒවත් ලියලා එවන්න කියලා අපි ඔයාලට මතක් කරනවා හොඳයි ඊළඟට තවත් ප්‍රශ්න කිහිපයක් බලමු ප්‍රශ්න මනුවද කියලා දහම් පාසලින් අපේ ගමට කරන්න පුළුවන් දේවල් පහක් දහම් පාසලේදී ඔබ සහභාගවූ පින්කමක් පිළිබඳ තොරොතුරු ඇතුළ කතාවක් දහම් පාසල්ට නොයන යාළුවන් දහම් පාසල් කැඳවාගේ නීමට අපිට මනුවද කරන්න පුළුවන් කියලා ලියමු. හොඳයි මේ කවිත් අපි පාඩම් කර කැනෙමු ඊට පස්සේ සාකච්ඡාව අදට අපි නිමා කරන්නට සූදා නම්වෙෙන්නේ. අපි. කිය පින්මද පුතුන්සයයක් ලදු වත් නිසාරුගුනනැන බේලෙෙන් යුතු පුතුමය ඉතාගරු එකපුන් සාදිං දරුවෙේලොව දන්න ආඳරු නකතරු රෑසිං එලෙසටනොම වේයදුරු හොඳ ඒ කවිියත් කටපාඩම් කරගන්න ඉඩ පස්සේ තවත් පුංචි දෙයක් අපිට දැනගණඩ තියෙනු පලවනිටම දහම් පාසල ආරම්භ කරලා තියන්නෙ කවදද දන්නවද ඔවු මම කියන්නම් ලියගන්නක දහම් පාසල්ල ආරම්භ කරලා තියෙන්නේ ගාල්ලේ වැලිවත්තේ වි්‍යානන්ද විහාරස්ථානේ ආරම්භ කරපු එක්දා සටසය අනූ පහේ අගෝස්තුමාසය තුන්වෙනි දා තමයි ලංකාවේ පලවෙනි දහම් පාසල ආරම්භ කලා තියෙන් කව දද ගල්ලේ වැලිවත්තේ විජ්‍යානන්ද දහම් පාසල ජයාානන්ද හාරස්ථානයේ දහම් පාසල එක්දා සටසි අනූ පහේ අගෝස්තුමාසය තුන්වෙනිදා තමයි දහම් පාසලක් පළවෙනියටම ආරම්භ කරලා තියෙන්න්නේ එක්දා සටසි අසුවක පෙමරවාරි මාසි දහතුන් එනිදා හෙන්න්රිි ස්ටීල් ෝල් කර්තුමා විසින් ශ්‍රී ලංකාවේ දරුවන්ට බෞද්ධකම හුරු කරවීම සඳහා හිරිදා දහම් පාසල ආරම්භ කරලා තියෙනවා සාමාන්‍යය සාමාන්‍යය පිත් හම් පාසලක් විදිහට පළවිනයට ආරම්භ කරලා තියෙන්නෙමකක්ද ගාල්ලේ පැලිවත්තේ විජානන්ද විහාරස්ථානය ආරම්භ කරපු දහම් පාසල් ගල්ලේ වැලිවත්තේ විජයානන්ද විහාරස්ථානය විහාරස්ථානය ආරම්භ කරපු දහම් පාසල ඒක තමයි පලවෙනිම දහම් පාසල විතිහයට සැලකෙනෙක් දස් නමසිය අනු පහෙක් දස් අටසි අනු පහේ එදටය අනු පහේ මේ දහම් පාසල ආරම්භ කරලා තියෙන්නේ ඉතින් ඒකත් හොඳට මතක තියාගන්න හොඳයි දේපුතේ අපි ඊළඟ දවසේ තවත් තොරතුරුසාකච්ඡා කරම අත දවස්සේදී ඉතාමත් ඕනෑ කමික් මෙ දරූ හැම දෙනාම අප එස්සාකච්ඡාවට සම්බන්ධ වනා ගොඩක් දේවල් අපි කෙන ගත්තා. දහම් පාසලිින් ගමට රටට සිද්ධ කරන්නට පුළුවන් දේවල් දහම් පාසලිින් අපට ලැබෙන දේවල් අපි දහම් පාසලිෙන් ලබාදන දේවල් අනිත් අධ්‍යාපනයට වඩා අපිට ගුණවච්කම ලැබෙන විදිහ මේ අධ්‍යාපනයේ ලබන කොට්ට සුන්දරූ පරිසරයක් තුළ දහම් අධ්‍යාපනයේ ලබන විදිහ ඒ ඔක්කොම කතා කලා. එහ නම් දරුවනේ ඒළඟ දවසේ අපි ගොඩක්තේවල් සාකච්චා කරමු අද දවසේ මේ පාඩමින් සමුකන්නවා දරුවන් සියලු දෙනාටම පුංචි දුවල්ටයි පුතාලටයි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.